नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एना सुपुर्दुआकारें अदत् अपे अभिधर्म पाठमट संबंध वेन सत्पुरुष सीलु दिनाटम मे दरण धर्ममय व्यायाम एकांते मुलुमात विश्वयेम अवबोधयेमु चतुर सत्य अवबोधयेट दरण एमक बेस अतृप्तिकरव ए गमन येमट भक्ति लभेवा कियला आशीर्वाद करनवा අතෘප්තිකරව යන්න කියලා කියන්නේ ධර්මයේ දැන් ඇති කියලා නතර වෙන්න එපා. සුතමේ වශයෙන් වශයෙන් භාවනාමේ වශයෙන් දියුණු කරන ධර්මය දැන් ඇති කියලා නතර වෙන්න එපා. එතෙන්ද අතෘප්තිය ඇති කරගන්න. තෘප්තිය ඇති කරගන්න ඔය කෙලෙස් වැඩන. වැඩවල ධර්මයේ සම්බන්ධයෙන් करण वेडवलदी वेहस नोबला विलाव नोबला हेकि हेम विटम एट यमु इन्न अभिधर्म करण कोट एक्रमे अनिवार्यं अवश्य यांड भय इसरहट अमतकवीमक कुणत कारण प्रगुण वेला तीयनवनं कारण पेरियट पेलगेस्मे मतके ही अडुवक्ति मुनत ඔබට අවබෝධය ටේක ලොකු බාධාවක් වෙන්නේ නැහැ. අවබෝධය දක්වා යන්න පුළුවන්. කාරණා පෙළ ගැස්ම නැති වුණාට ධර්මාර්ථයේ හිතට සමීප වෙලා ප්‍රගුණ වෙලා තියෙන නිසා. එහෙමනම් අද අපේ පාඩම රූප ප්‍රවෘත්ති ක්‍රමය නැත්තම් ක්‍රම. රූප දැන් අපි රූප කතා කරා 28යි. රූප පවතින ක්‍රමය දැන් බලන්න ඔබට අර අපි පාන්දරට කරන පාඩම් කරනකොට ඔබට තේරෙනවා ඇති මේ දැනුම කොච්චර ඔබට එකට වැදගත්ද කියලා නේද ඒව පහසුවෙන් තේරුම් ගැනීමට ඒ කරන ධම්මසංගණියනේ කලේ විභංග කරන්න බැරි වුණා තවදුරටත් විභංග ධාතු කතා කරනකොට ධාතු කතා පාඩම් කරනකොට ඔබට තේරෙයි කොච්චර මේව වැදගත්ද කියලා ඒ පාඩම් වලට කොච්චර අත්වැලද්ද කියලා මේ ධර්ම මහන්සි අපතේ යමක් නෙවෙයි මේකට යොමු කරන කාලය අපතේමක් නෙවෙයි දැන් මාත්‍රිකා ස්වරූප කියන කොටත් ඔබට තේරෙනවා ඇතිනේ කුසල ධම්මා කුසල ධම්මා අව්‍යා කත ධම්මා දැන් අපි මේ වගේ අර හිතකේ දෙන චෛතසික අහුලපු හැටිනේ චෛතසිකයක් කියදෙන සිත් ගණන අහුලපු හැටි ඒක බලන්න කොච්චර අපට ඒ අර මාත්‍රිකා ස්වරූප වලට එනකොට කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යා කත ධම්මා කියන එතනදී කොච්චර ඒක අපට උදව් වෙනවද කියලා උපකාර වෙනවද කියලා පහසුවක් සලසනවද කියලා අරක තේරුම් ගන්න ඊට පස්සේ ඔක්කොම උපකාරන ධම්ම සංගණ විභංග ආදියට යනකොට ඒ නිසා අපි මේ මහන්සියක් දරලා කරන්නේ උදේ පාන්දර වැඩසටහන් ඒ නිසා එකෙන් එකට ඔබ අනිවාර්යෙන් එකතු වෙන්න ඒ කියන්නේ එකපාරක් කරලා නතර කරන්න නෙවෙයි එතකොට ඔබට අර නීරස ගතියක් එන්නේත් නෑ පොද මේ ටිකත් කරන ගමන් තවත් කොටස් අලුතෙන් අලුතෙන් හැමදාම එකතු වෙනකොට නීරස ගතියක් එන්නේ ඔක්කොම ග්‍රහණය කරගන්න බැරි වෙයි වාර ගාණක් කරමු නේද අපි හැම තමයි කලේ වාර ගාමක් ගානක් කරලා අපි නතර වෙලා නතර වෙන්න වෙනවනේ කොහොමත් මේ ජීවිතේ අවසානයේදී ඒ නතර වීම ධර්මයත් එක්කම නතර වෙමු එතකොට අපට ඊළඟ ජීවිතේ එතන ඉඳලා යන්නට පුළුවන් අර හැමෙන් අඹ දම්බ කරලා යලට මහට කරගන්න කට්ටියට තිත්ත බේත් කනවා වගේ කරන කට්ටියට මේ නතර වීම සාර්ථක නැහැ ධර්මයත් එක්ක නතර වෙනවා විදිමත් නැහැ හෙල වෙන දතක් වාගේ එතකොට පටන් ගැනීම ඊළඟට ඒක කොහොමවත් පිටාන්නේ නැහැ. ඒ නිසා කරන එකක් හරියට කරගන්න පින්වතුනි. එතකොට හරියට කරගන්න එක නතර වෙන්නේ කොතනද? එතන ඉඳලා ඊළඟ ජීවිතයේදී ආයෙත් හරියටම කරන්න පුළුවන්. ඉතින් භාගයට කරගන්න ඕන නේද? ඔය භාගය තමයි ඊළඟ ජීවිතවලත් පිටාන්නේ. ඔය භාගයට කරන ගතිය ඊළඟ ජීවිතවලත් ඔය කියන අක්‍රමවත් අවිධිමත් අපිලිවෙල ගතිය පිටනවා. ඒ නිසා මෙතනදී හරියට කරගන්න බුදු උපතක් පවතින කාලයකදීනේ අපට ධර්මයෙන් හරියට කොත කොහමද කෙරෙන්නේ භාගයට කොහමද කෙරෙන්නේ කියන එක තේරුම් ගන්නත් පුළුවන් වෙන්නේ අඩුම වශයෙන්
එනිසා ඒ මතකයක් තියාගෙන වැඩ කරගෙන යන්න නොපසුබස්නා වීරියෙන්. එතකොට අද රූප ප්‍රවෘත්ති ක්‍රමය රූප කියන්නේ අපි දන්නවා දැන් රූප 28යි. ප්‍රවෘත්ති කියන්නේ දැන් ප්‍රවෘත්ති මෙන්න ප්‍රවෘත්ති මෙන්න ප්‍රවෘත්ති මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ආ ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද? වර්තමානයේ පවතින ස්වභාවය. වර්තමානයේ කියන කතාවක් නෑ. පවත්නා ස්වභාවය. එතකොට රූපවල පවත්නා ස්වභාවය. රූප හටගන්න ස්වභාවය. ආ ඒ ගැනයි මේ විග්‍රහය කරන්න එතකොට. යටපාඩමින් රූප කලාප දක්වන ලද්දේ සුද්දාෂ්ටකාදී රූප කලාප දක්වවා. මෙහි රූප පවතින ක්‍රමය දක්වන්නට එන්නේ. රූප ලැබෙන ක්‍රමය දක්වන්නට එන්නේ. කාම ලෝකය රූප ලෝකය කියලා මේ රූපී ලෝක දෙකයි. ආ කාම ලෝක රූප ලෝක. දැන් කාම ලෝක රූප ලෝක කියනකොට ඔබට මතකද කාම ලෝක ටික දැන් ඒව නම් ඉතින් සරල දේවල් නේ. කාම ලෝක ටික මතක තියන්නට ඕනේ. කාම ලෝක නරක හරිනේ एक मिनट लिया ने लावे निशा एकाई देखाई तुनाई इंतराई पहाई एक मात्र कावन एकाई देखाई तुनाई तराई पहाई हयाई हताई अट्टाई नवयाई दहयाई කාම ලෝක 11. දැන් ඉතින් මෙව්වා නැති මේ ලියලිය දඟලන්න දෙයක් උත් නැහැ. අපි දැන් කොතෙකුත් කතා කරපුවා. රූප ලෝක ටික අනිත් පැත්තට බලන්න. ඒක නම් පොඩ්ඩක් තියෙනවා. ඒ වුණත් මතක තියාගන්න ඕනේ. නේද? බ්‍රහ්ම පාරිසජ්ජ ब्रह्म पुरोहित महाब्रह्म परिताप मेटी को उतना पोते ने इसला पाड़ांगोल थी बुना
असान्य सत्त वेहपल इलाट पंचशुद्धावास मतक तीन ओणे नीरीट आना यमक प्रकार मैं मे अमतको तारी प्रश्न एक्कीन मे धातुकता प्रकार तो प्रश्न हम लोग तम इतर दास मतक दर मेतन एक्लहाय दास इतकोट विशिपहाय विशिपहाय विशि हताय विशि हताय रूपलोक विशि हताय दिशा बेद क्रम विन सी रूपलोक विशि हताय की सर बेदागेना वोट कालीन बेदपाट पड़ी वेन सीन मुखद मे असा सत्य वेहपल मेकटे कतूना वेड़ी कथा नौकरू पंचशुद्धावास तेकतूना इतकोट मेतन विलातीन विसी हाय अक्ने दशिया विसी हाय मेतन अतने कोलहाय वेड़कीम दास्याय विसी हाय विसी विसी हाताय विसी हाताय विसी हाताय विसी हताय रूपलोक कियद विसी हताय वह विश्लेषण मतक दुट हे मतक तेन टोणे इतना अरूपलोक कियद अरूपलोक मेतना गाण कोहमात्मक रूप रूप पवतीन लोकटिक गाते इतकोट ओणिक दमे मेव मतक तेन टोणे इतकोट हेमने तो एंड बे इसर हट मंगार इसलिए धातु कथ आदिट आने को मे मत को करगान भेतकोट हम इलाम पीट पास टमाटर सके अक्की मे मुका मतकून एक पार्ट की मेनमेव कटपाड़ करगनी मतक त्यागा तवे का विश्लेषण इक पेलीट एन विश्लेषण टेन तेल टेन तेल अवस 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 एनवाद मे मौलिक धन पीली बांधव विविध विशेष विश्लेषण अक्नी धम्म संगन विभंगाध्यकी तीन सा मतक तीन टोने कोहेंगे है मे दुख सागर सीत को अपट एक पार्ट दुख सागर सीत के मैं अपट मतकोने अहेतुक सीत गोड़े दुख सागर काय विज्ञान आम अरे एक पार्ट मतकला आवश्यकरण अर्थं करगा बे मनोधातु त्रिकीन इतने एक पार्ट अपट मतकोने संपटन दिखाई मे पंच द्वारा वर्जन संपटन दिखाई मे सीतिया हेम नेतना एंडमावर हसन चिते की लावा एक पाट मतक्ला हसन चिते हितोत्पाद चिते एक्कीवा मतकती इवा ये विधि मतक तीन ओणे प्रगुण विला नीद प्रगुण विला तीन ओणे इतोड़ता सार्थक ओण का भूमि रूपलोक अर कि दास्याय अरूपलोके रूपणे इक दीलंट बलांट उतृकावकट बल मेट हरियट वोट नीटेट पेदील क्लियरली तिबुण दमेकने चुटक तीन पुंच चकते तीन दम मेन मेकन रूप रूप पावती लोक की कामलोकलहाय रूपलोक दास्यने कोबट मे विधि दम मेम पुनरावर्जने कले पोड तीन कुकुसाकन तीन मुनोदेट मे दास्यानी मनस पोडक इतने इतिरियानवा इतने हिडसा तीनवा उन्न कद हिडस मेकुआ अंडज जलाभुज संसेदज उपपातिक
සත්වයන් ඇතිවීමේ ක්‍රම හතරයි. මවුන්ට අණ්ඩජ යෝනි, ජලාභුජ යෝනි, සංසේදජ යෝනි, උපපාතික යෝනි කියලා දාන්නත් ඕන පුළුවන් කියලා කියනවා. එතකොට අණ්ඩජ අපි කියවනේ ද කර්මජ කියනකොට මොකද ඊ? කර්මයෙන් හටගත් ජ දැම්මට පස්සේ ඒක තද්දිත පදයක්, තද්දිත නාමයක් බවට පත් වෙනවා. අණ්ඩජ අණ්ඩ කියන්නේ බිජු ඇට. බිජු ඇටෙන් හටගත්, බිත්තරෙන් හටගත් ජලාභුජ වැදෑ මහා, ජලාභු කියන්නේ වැදෑ මහා මව් කුසය, මව් කුසාදී අන ජලාභුජ. ඊළඟට ඕප සංසේදජ, සේද කියන්නේ කුණු. සංකේනයකින් මුතු වෙනසක් වෙලා නැහැ. සේදෝ මේදෝ කියන්නේ දහදිය කුණපයක්නේ. ඒතර සංසේදජ කියලා කියන්නේ කුණු ගොඩවල් වල හටගත්. ඒක ඇත්තට මේ කුණු ගොඩවල් කීවට දැන් ඔය පොක්කරසාතිය ආදී ඔය අර පොකුණවල වෘක්ෂවල හටගත් පුෂ්පවල ඒගොල්ලොත් ඒගොල්ලොටම තමයි ඇතුළත් වෙන්නේ. ඒක යෝ සෝරි, ඕපපාතික සංඛ්‍යාවට ඒගොල්ලෝ ඇතුළත් වෙන්නේ. එතකොට සංසේදජ කුණු කසල ගොඩවල් වල එක එක නිවැරදි කරලා මතක තියාගන්න. උපපාතිකව කිය උපපාතිකවත් අර ඉබේට පහළ වෙන කියන එකයි. කියන්නේ ඉතින් මෙහෙමයි, සමහර තැන් අපට දැන් උපපාතිකව කිව්වට මේ කාලේ නම් කවුද උපපාතිකව පහළ වෙන කියලා අපට පේන්නේ නැහැ නේද? අපට පේන උපපාතික කොහොත් කවුරුත් මිනිස්සෙක් පහළ වුණා කියලා කොහොත් අපට පේන්නේ නැහැ. ඉතින් ඒ අපට පේන ටික විතරක් නෙවෙයි බුද්ධ ධර්මයේ කියන්නේ. අපට විශ්ය වෙන ටික විතරක් නෙවෙයි බුද්ධ ධර්මයේ කියන්නේ. බුද්ධ ධර්මය කියලා මුළු මහත් විශ්වය. එනිසා ඒ විදිහටවත් තේරුම් ගන්නට ඕනේ. ඔන්න තියෙනවා ඔය තියෙන කෙලෙම්බ ගන්නවා, පෙලෙම්බ ගන්නවා. චතස්සෝකෝ, ඉතින් මේ සීහනාද සූත්‍රයේ පමණක් නෙවෙයි තව සූත්‍රවල මේක සඳහන් වෙනවා. චතස්සෝකෝ ඉමා සාරිපුත්ත යෝනියෝ. යෝනි කියලා කියන්නේ යෝනිසෝ කියලත් පදයක් තියෙනවා නේද? යෝනිසෝ, යෝනිසෝ මානසිකාරය කියන්නේ යම්කිසි කාරණයක් පිළිබඳව, හේතුවක් පිළිබඳව, ඵලයක් පිළිබඳව, කාරණයක් පිළිබඳව, ප්‍රශ්නයක් පිළිබඳව මූල කාරණේ වශයෙන් සිහි කරනවා කියන එකට තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. මූල කාරණේ ඇත්ත ඇති සැටියෙන් සැබෑ ආකාරයෙන් මෙනෙහි කරනවා කියන එකට තමයි යෝනිසෝ මානසිකාරය. ඒකටම තමයි නුවණින් මෙනෙහි කරනවා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යමක් මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයයි. යමක පවතින මූලය මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක තමයි විශ්වයේ නිවන හැර අනෙක් සියලුම ධර්මතාවන්ගේ ලක්ෂණ තුන. නිවනට අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අදාළ නැහැ, අනාත්ම විතරයි අදාළ වෙන්නේ. විශ්වයම ගත්තොත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යනේ. එතකොට නිරෝධ සත්‍යයට අනාත්ම ලක්ෂණය අදාළ නැහැ. නිරෝධ සත්‍යයට අනිත්‍ය දුක්ඛ ලක්ෂණ ටික අදාළ නැහැ, අනාත්ම ලක්ෂණය අදාළයි. අනිකුත් සියලු ධර්මවලට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම අදාළයි. එතකොට මාර්ග සත්‍යයත් එහෙමද කියලා කෙනෙක් හිතයිද දන්නේ? දුකත මාර්ග සත්‍ය දුක්ඛ යටත් ඇතුළත් වෙනවද කියලා. ඒක මෙහෙමයි, යද නිච්ඡන් තන් දුක්ඛං කියන එකත් එක්ක ගත්තොත් නම් ඒකත් ඇතුළත් වෙනවා තමයි. නමුත් මාර්ග සත්‍ය වෙනම දක්වනවානේ. අනික තවත් කියනවානේ මාර්ග සත්‍ය වෙනම දක්වනවානේ. දැන් මේ ඔය දේශනාවල තියෙනවානේ ව්‍යතිරේක යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. එතකොට මාර්ග චිත්තෝත්පාද, ඵල චිත්තෝත්පාදත් අනිත්‍යයි. හැබැයි ඒක එක ව්‍යතිරේකයක් විදිහට ඒක අයින් කරගන්නට ඕනේ. ඒක අනිත්‍ය වුණාට දුක් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න අපි මේකේ ඔය අමතර කාරණයක් කිව්වේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ යෝනිසෝ කියන්නේ ඒකයි. එතකොට යෝනියෝ මෙතන කියනවානේ යෝනි දරුවන් බිහි වෙන මාර්ගයනේ, යෝනි මූල කාරණේනේ දරුවේ බිහිවීමට. ආන් ඒ වගේ තමයි යෝනිසෝ කියන්නේ. මෙතන යෝනියෝ දරුවන් බිහි වෙන ක්‍රමවේද, සතුන් බිහි වෙන ක්‍රමවේද හතරයි. අණ්ඩජ යෝනි, බිජු ඇටෙන් බිහි වෙන ක්‍රමය, ජලාභුජ යෝනි වැදෑමහෙන් බිහි වෙන ක්‍රමය, සංසේදජ ඒ කැලි කසලාදී කුණු සහිත දියසීරාව තියෙන තැන්වල බිහි වෙන ක්‍රමය, ඕපපාතික උපපාත ඕපපාතික. උපපාත කියන්නේ පහළ වෙනවා.
ඕපපාතික එතකොට උප කියන එකේ අර ප්‍රත්‍යත් එක්කලා නිකප් ප්‍රත්‍ය වැටෙනකොට උපපාත නික කියලා උයන්න ඕ යන්නක් වෙනවා වෘද්ධි වෙනවා කියලා එක හඳුන්වන්නේ නะ ඕපපාතික අණ්ඩයෙන් බිජුවටෙන් උපදින්න අණ්ඩජ කියලා කියනවා එතකොට කියන පක්ෂීහු සර්පාදීහු පැහැදිලිනේ ඒකෝසාරිපුත සත්තා ආ සාරිපුත යම් මේ සත්වයෝ අණ්ඩකෝෂං අබිනිබ්බිජ්ජ අබිනිබ්බිජ්ජ බිත්තරේ බිඳගෙන බිඳගෙන හටගනෙද්ද ආන්නේගොල්ලන්ට කියන අණ්ඩජ යෝනි බිජුවටෙන් බිජුවටේ මුල් කරගෙන පහළ වෙච්ච සත්වයෝ ජලාබුජයෙන් උපදින ජලාබුජයෝය කියනවා මනුෂ්‍යාදී හොය කියන්නේ සාරිපුත වස්සිකෝෂයේ බිඳගෙන බිඳගෙන උපදිනවා නම් අන්නේ අයට කියනවා ජලාබුජ ජලාබුජ එක හරි නේද ජරං ජීරණ බේදං යාති උපේතිති ජලාබෝ කියලා කියනවා කියන්නේ ආ ඒතරේ ජලං ජල කලලය ඒතර ජලං කියන්නේ කලලය ඈ එය වසාගෙන පවතිනවා කියන අර්ථයෙන් ජලාබුජ කියලා සත්වයා ජලා වැඩෑමෙන් හට ගන්න සත්වයාට කියනවා ලෝක විවහාරයේ වැඩෑමැසෙයි එකට කියනවා වැඩෑමහා කියලා එකට කියනවා නේද වැඩෑමහා පෙළෙහි වස්තිකෝෂය කියලා කියනවා ඉතින් ඒක එහෙම මතක තියාගන්න සංසේදයෙන් උපදින්න සංසේදජ කියලා කියනවා කිලිටි තැන් වලින් තෙත සීරාව තියෙන තැන් වලින් උපදින මැසි මදුරු ආදීහු කියලා කියනවා ඒක පෙළෙන් අර විදිහට ගන්නවා ඒකෝ තේ සාරිපුත්‍ර සාරිපුත්‍ර යම්මේ සත්වෝ කුණු මාසෙක හට ගන්නවා නම් කුණපයක කුණු ආහාරයක ගවරවලෙක නේ දන්නේ වගේ තැන් වල හට ගන්නවා නම් කියනවා ඒගොල්ලන්ට සංසේදජ කියලා කියනවා සංසේදජ ගවරවල කියන්නේ අර ගෙවල් ගොඩක් තියෙනකොට ඒ වගේන් අපද්‍රව්‍ය බිහි වෙන වතුර ගලාගෙන ගිහිල්ලා ගිහිල්ලා විවිධ දේවල් සෝදලා දාන ඒ වතුර එකතු වෙන කුණුවල කුණුවල අන්න ඒ තැන් වල හට ගන්න සත්වය සංසේදජ යෝනි ඒ කියන්නේ සංසේදජ නම් දියසීරාව ඇති තෙත් ස්ථාන වල හට ගන්නා සත්වය සංසේද කියන්නේ දියසීරාව ඇති තෙන් සංසේදජ කියලා කියන්නේ දියසීරාව ඇති තැන් වල හටගත්තා වූ කියන එකයි අපි කියන්නේ ජලජ සත්වය තලජ සත්වය කියන්නේ නේද ජලජ පැලෑටි කියන්නේ වතුරේ හට ගන්න ආන්නේ විදිය තමයි අපිරිසිදු තැන් වශයෙන් කුණු මස් ආදිය පිරිසිදු තැන් වශයෙන් පියුම් මල් ආදියත් ගැනෙනවා කියලා කියනවා ඉතින් ඒකත් අරම ඉස්සර කියපු විදිහට ගන්නට ඕනේ තැන් වලත් හට ගන්න ඕනේ පිරිසිදු තැන් වලත් ඉතින් අන්න ඔප ඊළඟට කියනවා මේ ත්‍රිවිධාකාරයෙන්ටම වෙනස්ව ත්‍රිවිධාකාරයෙන් තොරව හට ගන්න සත්වෙන්ට පරිපූර්ණා පරිපූර්ණාංග සාමාන්‍යයෙන් දේවතාවෙක් පහළ වෙනවා කියන්නේ අවුරුදු 16,000 විදිහේ මට්ටමට නේ කියන්නේ මිනිස්සු යෝගේ විදිහටම නෙවෙයි දාල වශයෙන් අර අංග සම්පූර්ණව පහළ වෙනවා කියන එකත් එහෙම තමයි දක්වන්නේ දේවා නේරයිකා ඒකච්චේ මනුස්සාව කියන්නේ දෙවිවරු නිරේවාසී සත්වයෝ එවැගේම අර පොක්කරසාති චින්ච මානවිකාව වගේ ඇතැම් මිනිස්සුයෝද ඊනාට විනිපාතික සත්වයෝද අපාය උපදින සත්වයෝට ඇතැම් විනිපාතික සත්වයෝද කියලා කියනවා පොපපාතික කියලා කියනවා ඉතින් ඒකේ දැන් ඔබට මතකයි නේද ඒ කාරණා හතර දැන් මේ ටික මකන්නම්කෝ ඉඩක් තියෙන අවශ්‍ය නැහැ සංසේ ඉස්සර මොකද අණ්ඩජනේ පෙටික මකන්නම් මොකද නැත්තම් පැටලේ සෝප ප්‍රවෘත්ති කමිය
ඔය හතර තමයි ගන්න එතකොට. දැන් ඒවත් නිදසුන් කිව්වා මේකේ නේද? එහෙනම් ඔය මතක හොඳට තියාගන්නට අවශ්‍යයි. මොකද ඕවා අපට අවශ්‍ය වෙන ඉදිරියට යනකොට අපි ඉගෙන ගන්න පාඩම් වල කොටස් පමණයි. අණු කොටස් පමණයි. ප්‍රධාන කොටස ඉස්සරහට යනවා. ඔය අණු කොටස් පදනම් කරගෙන. එතකොට අණු කොටස් මතකේ තියනට ඕනේ. මං හිතන්නේ අර ධම්මසංගණියාදී කියනකොට ඊළඟට අර අපි මාතිකා කුසල ධම්මාදී කියනකොට ඔබට තේරෙනවා ඇති මේ වගේ තියෙන වැදගත්කම. එතකොට ඔබට මං හිතන්නේ ඕනකමත් උනන්දුවත් ඇති වෙනවා ඇති මේවා නැවත නැවත පරිශීලනය කරන්න. ඒවත් එක්ක යනකොට ඒ වාගේ අවශ්‍යතාව දැනෙන නිසා. නේරායික කියනකොට මොකද කියන්නේ? නිජ්ජාම පේත දේව බ්‍රහ්ම ඕපාතික ඒගොල්ලොත් ගන්නවා කියලා කියනවා. නිජ්ජාම තන්නික කියලා කියන්නේ දැවෙනවා නිතරම සාපිපාසාදී දෙකෙන්. නිජ්ජාම ජාම කියන්නේ දැවෙනවානේ. නේරායික නිරය කියන එකේ වෙනස මොකද්ද? නිරය කියන්නේ නිරය අපාය. නේරායික කියන්නේ නිරයේ වාසය කරන සත්වයා. නිරය නික නේරායික. වෘද්ධි වෙලා තියෙනවානේ. නේරයක කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේක කැපෙන අල්නයන තියෙන්නේ. ඒ කැපීමේ බලයෙන් තමයි මේ යන්න ඒ යන්න බවට පත් වෙන්නේ. පදේ හැදුනට පස්සේ මොකද වෙන්නේ බලන්නකෝ. මේක සාමාන්‍ය ක්‍රමයට ලොක් වෙනවා කැපෙනවා. පදේ හැදෙනකොට බලන්න එකතු කරලා බලන්නකෝ. එකතු කරන්න. මොකද වෙන්නේ? අල්න යන ඒ යන එකතු වුණාට පස්සේ නේ නේ නේද? නේ නේ ර යන යන එකතු වුණාට පස්සේ යික යි යි යික අරක තියෙන හැම නේරයික. නිරයට අයත් සත්වයා. අය කියන්නේ සැප. නී කියන්නේ නී. අය කියන්නේ සැප නැති. ඔන්න ඔය විදිහට තමයි මේ පදේ හැදෙන්නේ. ඒක වෙන් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ වෙන් කරගන්න. අනිත් අමක නැත්නම් අයි ටික මකලා දාන්න එතකොට හරිනේ. දැන් පැහැදිලිව පේනවනේ පදේ හැදිලා තියෙන ආකාරය නේද? මේ ඕපපාතික කියන එක හැදිලා තියෙන තුය විදිහට තමයි. උපපාතනික ඕපපාතික. උපපාතනික ඕපපාතික. ඒකෙත් අර නික කියන ප්‍රත්‍ය තියෙනවා. ඒක තියෙනකොට ඒකේ හල්නකාරය ලොප් වෙනකොට මේක උයන්න ඕ යන්න බවට පත් වෙනවා ඒකේ බලයෙන්. ඕනමයි පදේ හැදිලා තියෙන. මේ වගේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අණ්ඩජ කියන එකේ ජයන්න එකතු වීම පමණයි. ජලාබුජ කියන එකේ ජයන්න එකතු වීම පමණයි. සංසේදජ කියන එකේ මේක එකතු වීම පමණයි. ඕපපාතික කියන එකේ අර විදිය වෙනවා මේ නේරායික කියන හැදුවේ ආන්නේ විදියට. අපි අර ආපායික සත්වය කියලාත් කියනවනේ. ඒත් ওই විදියටම තමයි සකස් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේකත් ඔබට යම් ආකාරයක වැදගත්කමක් දැනෙන්න ඇති. අපි මේවා ඉදිරියට යනකොට නැත්තම් නිරය කියලා නේරායික කියනකොට සමහර ලාට මොකද්ද මේ කියලා වෙනස කියලා එක පාට මතක් වෙනවා හිතෙනවනේ. අනේ ඒකටත් උත්තරේ දුන්නා එහෙනම්. බලන්න පරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝය අපරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝයයි සත්‍යෝ දෙආකාරයි. ඇස කරණාසාදී පරිපූර්ණ ඉන්ද්‍රිය තියෙන අය
ඇසකන ආසාදී පරිපූර්ණ ඉන්ද්‍රිය නැති අය කියලා තියෙනවා. උත්පත්ති ක්ෂණේ රූප ප්‍රවෘතිය ප්‍රතිසන්ධි ක්‍රමයයි. උත්පත්ති ක්ෂණේ රූප පැවැත්ම ප්‍රතිසන්ධි ක්‍රමයයි පවත්නා කාලේ. ඉපදුනාට පස්සේ රූපයන්ගේ පවතින ක්‍රමය කියලා රූප ප්‍රවෘති ක්‍රම දෙකක් තියෙනවා. බලන්න දෙකක් තියෙනවා නේද? මේක ඔයගොල්ලෝ ලියා ගන්නවා නම් ලියා ගන්න. ඒක වැදගත්කමක් තියෙනවා. ලියා ගත්තොත් මොකද ඉදිරියට යනකොට ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙයිනේ. ඕන නම් ලියා ගන්න එක. මෙන්න මේක මේ පදේ හැදිලා තියෙන ආකාරය. මං ඉඳගත්තර පස්සේ ලියා ගත්ත හැකි දැන් පේරුන්නේ නැත්තම් බලන්න. රූප ප්‍රවෘති ක්‍රමයේ කොටස් දෙකකට බෙදෙනවා නේද? දැන් කොටස් දෙකකට බෙදුනා එක. ඒකට අර වචනේ දාගන්න හරි වෙනස්. ඒක දැමි ප්‍රතිසන්ධි කාලයේ රූප පවත්නා ක්‍රමය. ඊළඟට දෙවෙනි එකේදී කියන්නේ පවත්නා කාලේදී. පවත්නා කාලේ කියන්නේ ප්‍රවෘත්ති කාලය. හොඳේ පවත්නා කාලය කියන්නේ ප්‍රතිසන්ධි ක්ෂණේ හැර කියලා ගමුනේ. ප්‍රතිසන්ධි යෙන් පසුව රූප පවත්නා ක්‍රමය කියලා රූප ප්‍රවෘත්ති ක්‍රමය නේද? එතකොට හරි. මේ ප්‍රවෘත්ති කියන එක වචනේ තේරුම පවත්නා කියන එක මතක තියාගන්න. ප්‍රවෘත්ති කියන්නේ පවත්නා. ඔක මතක තියාගන්න. ප්‍රවෘත්ති කියන්නේ පවත්නා. වත්තති කියන්නේ පවතිනවා කියන එකනේ. ප්‍රපූර්ව දෙන්නේ. එතකොට පවතිනවා කියන එක කියන්නේ. හොඳේ. ඔන්නක එතකොට මේ රූප ප්‍රවෘත්ති රූප පවතින ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රතිසන්ධි ගන්න මොහොතේ රූප ලැබෙන විදිය සහ ඉන් පසුව රූප ලැබෙන ක්‍රමය. ඒ චිත්තක්ෂණය ඉඳලා පස්සේ ලැබෙන ඒවා. යට දැක්වුණු අටවිසි රූපම වනාහි කාමලෝකයේ සුදුසු පරිදි ප්‍රවෘති කාලයේ ලැබෙන්නේ කියලා කියනවා. කාමලෝකය කියනකොට ඔක්කොම 11යි. ප්‍රවෘති වශයෙන් කාමලෝකයේ නොලැබෙන රූපයක් නැත. ඔය කියන්නේ ඒ කියන ප්‍රවෘති කාලයේ ගත්තට පස්සේ එකෙන් ප්‍රතිසන්ධි මොහොත හැර නොලැබෙන රූපයක් නැහැ කියලා කියන ඔක්කොම රූප ලැබෙන්න පුළුවන් කියලා කියනවා. එසේ වුවද යම් යම් සත්වයන් කෙරෙහි අඩු වැඩි විය හැකිය. දැන් අන්ධේ කිව්වොත් චක්කු රූපේ නැහෙනේ. ඔය කියන්නේ ස්ත්‍රීන්ට පුරුෂ භාව රූපේ නැත්තේ, පුරුෂයන්ට ස්ත්‍රී භාව රූපේ නැත්තේ. එක සත්වයකට ඇතර පිහිටන්න පුළුවන් උපරිම රූප ගාන 27නේ. 28ක් පිහිටන්න බෑ. අපි 28ක් රූප ගණන් හැදුවට එක වෙනස් වෙනවා, අමාරු වෙනවා. විකල්ප වශයෙන් තමයි ලැබෙන්නේ. නපුංසකයන්ට මේ දෙකම නැහැ. ස්ත්‍රී භාව රූපය කියන ඉන්ද්‍රියත්, පුරුෂ භාව රූපය කියන පුරුෂ ඉන්ද්‍රියත් නපුංසකයන්ට නැහැ. අන්ධයින්ට චක්ෂු ප්‍රසාදාදිය නැත්තේ. ඔය කියන්නේ සුදුසු පරිදි කිව්වේ අන්න ඒ විදිය තමයි. එතකොට
සාමාන්‍යයෙන් බලතොත් කාම ලෝකේ ප්‍රවෘත්ති වශයෙන් සියලු රූපම ලැබේ. ප්‍රවෘත්ති පැවතුම් වශයෙන් ගත්තට පස්සේ සියලු රූප ලැබෙනවා 28ම ලැබෙනවා. අපි කියනවා දැන් ගැහණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ගත්තා කියලා අඬගොළු බිහිරිය ආදී හැම තත්ත්වයක් නැහැ කියලා. එතකොට ගැහණියට රූප 27ක් තියෙනවා පිරිමියට 27ක් තියෙනවා අගහිත ගාන වශයෙන්. එක්කෙනෙකුට තියෙන රූප අයින් කරලා ගත්තට පස්සේ පිරිමියට රූප 27 ගත්තා පිරිමියට නොපිහිටන ගැහණියට තියෙන ස්ත්‍රී භාව රූපේ ගත්තා. එතකොට 27යි 28යි. එහෙම නැත්නම් ස්ත්‍රියට පිහිටන රූප 27 ගත්තා ස්ත්‍රියට නොපිහිටන රූප වශයෙන් පිරිමියාගෙන් එන මේ පිරිමියට පමණක් අදාළ වෙච්ච පුරුෂේන්ද්‍රිය රූපේ ගත්තා. එතකොට ස්ත්‍රීගේ රූප 27යි එකතු කිරීම පුරුෂේන්ද්‍රිය රූපයයි 28යි. ආන්න එහෙම තමයි ගන්න. ඒක අර අගහිත ගාන වශයෙන් ගන්නට ඕනේ. නැත්නම් ඉතින් රූප 28 ගාන එකත කරොත් එහෙම එතන 56ක් ඇවිල්ලානේ නේ. ප්‍රතිසන්ධි කාලයේ වනායි සංසේදජයන්ට දැන් ඔන මේ එක වෙනම දක්වන්නේ ප්‍රතිසන්ධි කාලයේ වනායි සංසේදජයන්ට කියන රූප ලැබෙන ක්‍රමයේ දක්වීමට නතර පිළිවෙල නෙවෙයි ආණ්ඩේ ජලාභුජ ආදී ක්‍රමෙත් නෙවෙයි මේ යන්නේ ප්‍රතිසන්ධි කාලයේ වනායි සංසේදජයන්ට හා ඕපපාතිකයන්ට චක්කුසෝත ගාන ජීවා කාය ඒ වගේම ස්ත්‍රී භාව පුරුෂ භාව කියන දෙකෙන් එකක් වත්තු හෘදේ වස්තු රූපය කියන මේ දශක සංඛ්‍යාත සප්තක දශකයෝ සප්ත දශකයෝ සප්තක නෙවෙයි සප්ත දශකයෝ ලැබෙති කියනවා ඕමක වශයෙන් චක්කුසෝත ගාන ජීවා භාව කියන ඒවා ලැබෙන්නේ නැති වෙන පුළුවන් චක්කුසෝත ගාන භාව හතරක් නේ හතරක් වෙනස් වෙනට පුළුවන්කම තියෙන එතකොට සම්පූර්ණයෙන්ම නම් එතකොට කීයද කිව්වේ එතකොට චක්කු දශක සෝත දශක ගාහන දශක ජීවහා දශක කාය දශක භාව දශක වත්තු දශක හතක් නේ එතකොට හරි නේද බලන්න ප්‍රතිසන්ධි කාලයේ වනායි සංසේදජයන්ට හා ඕපපාතිකයන්ට චක්කු සෝත ගාන ජීවහා කාය භාව බලන්න ගාන කීයද බලන්න චක්කු සෝත ගාන ජීවහා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි භාව දශක එකක් විදිහට දාලා තියෙන එකයි මේක එකක් විදිහට දාලා තියෙන මේ දෙක මේක තුනට පස්සේ භාව රූපේ හොඳේ ඉන්න වත්තු දශක හදේ රූපේ වත්තු කියන්නේ හදේ රූපේ දැන් මෙහෙම ගත්තාට පස්සේ බලන්න 7යි 1යි මේ දෙකම 6යි 7යි විකල්ප වශයෙන් මේකේ ඉන්නේ එකයි විදිහට ගත්තේ විකල්ප වශයෙන් ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය දෙකම ඉන්නේ නැහනේ. ඒක විකල්ප වශයෙන් එකක් විදිහට ගත්තා. ඕමක වශයෙන් චක්කු දසක ආදී නැති වෙන්නට පුළුවන්. චක්ෂු ප්‍රසාදේ නැති වෙන්න පුළුවන්. සෝත ප්‍රසාදේ නැති චක්ෂු ප්‍රසාදේ නැති වුණා නම් අන්ධයෙක් කියයි. සෝත ප්‍රසාදේ නැති වුණා නම් බහිරෙක් කියයි.
ගාන ප්‍රසාදේ නම් නැති වුණාට ඒක සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ කියවෙන්නේ නැහැ. මොකද එයාට ගාන ප්‍රසාදේ ඇත්ත නැද්ද කියලා හිතා අනික් කෙනෙකුට දැනගන්න බෑනේ. හැබැයි ගාන ප්‍රසාදේ බලන්න දැන් මේක කියන විදිහට ගාන ප්‍රසාදෙන්න ඇති වෙනවානේ. දැන් අපට ඒක හිතා ගන්නවත් අමාරුයි. ඒ කියන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැති මිනිස්සේ කොහෙද ඉන්නේ කියලා අපි කල්පනා කරා. දැන් ඒක මෙහෙමනේ. දැන් එයාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා කියාගන්න එයාට ඒක විශ්ලේෂණය කරගන්න බෑ. ඇයි එයාට දැන් එයාට දැනෙන්නේ නැහැනේ කොයි යම දවසකවත් ගඳ සුවඳ. ඒ නිසා නිහඬව ඉන්නවා එතකොට. එයා නිහඬව ඉන්නවා. යම් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් නේද ඔයාට මේ ගඳ දැනෙන්නේ නැද්ද සුවඳ දැනෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම කෙනෙක් මුණ ගැහිලා නැහැ. නේද? මට සුවඳ දෙයක් ගඳ සුවඳ මොකක්වත්ම දැනෙන්නේ නැහැ කියලා ඕනම ඔය ලෙඩ හැදුනාට පස්සේ කොවිඩ් වුණාට පස්සේ සමහරවට කියනවා මිසක එහෙම නැත්තම් ඒ හොයාගන්න අමාරුයි නේද? දැන් S2 පේන්නේ නැත්තම් කන් දෙක හැයන්නේ නැත්තම් අපිට ප්‍රකටව තියෙනවනේ. එතකොට ඒක ඒ නිසා කවුරුත් ප්‍රකට නැහැ. රස නීරස දැනගන්න දිව නැති වෙනවා කියන එක. ඉතින් දැන් මේකේ කියන විදිහට අනිවාර්යෙන් ඒවත් නැති වෙන්න පුළුවන්. ඒකට අදාළ වෙන කර්ම ශක්තියක් තිබුණ නැත්නම් විපාකයක් එළඹිලා තිබුණ නැත්නම් අනිවාර්යෙන් ලැබෙන්නේ නැහැ එතකොට. ඒත් නමුත් එහෙම කට්ටිය හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේකේ කියනවා අඩු වෙන්න පුළුවන් කියලා කියනවා එතකොට නේද? භාව දශකේ නැති වෙනකන් හිතා ගන්න පුළුවන්. සංසේදජයෝ සංසේදජ කියලා කියන්නේ කුණු ගොඩවලල වාගේ පරිපූර්ණ ඉන්ද්‍රියන් ඇතුවම උපදිනවා කියන. එහෙත් ඔවුන්ගේ අංග ප්‍රත්‍යංග පස්ව ක්‍රමයෙන් වැඩෙන්නේය. ඕපපාතිකයෝද පරිපූර්ණ ඉන්ද්‍රිය ඇතිව උපදිති. ඒක ඉතින් අපි දන්නවා කොහොමත්ම නේද? ඕපපාතිකයෝ පහළ වුණාට පස්සේ කවුරක්වත් බලා ගන්න අම්මා තාත්තා කියලා කෙනෙක් ඇත්තේ නැහෙනි. ඒ නිසා ඉතින් යා සොයන් වැඩිමක් වෙන්නට ඕනේ නේද? එතකොට ඒ කර්මානුරූපෝ එක සිද්ධ වෙනවා. එහෙත් ඔවුන්ගේ අංග ප්‍රත්‍යංග පස්ව වැඩිමකට නොපැමිණේ කියනවා. අන්න සොලොස් අටලොස් හැවිරිදි ශරීර ප්‍රමාණයෙන් දෙවියෝ ඕපපාතිකව පහළ වෙනවා කියලා කියනවා. අපායාදීෙහි වැඩුණු අංග ප්‍රත්‍යංග ඇතිව ඒත් උපදින්නේ කියලා කියනවා. ආය ඊට පස්සේ අර මිනිස්සෙක් පොඩි පුංචි කාලේ ඉඳලා වැඩි 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 ලොකු වෙවි යනවා වගේම සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒත් කියන ඕමක වශයෙන් අඩුවේ අඩු වශයෙන් ගත්තට පස්සේ චක්කු දශකාදී ඇතැම් විට නොලැබෙන්නේ කියලා කියනවා. ඒ තැන් වලත් ඒවා අඩු වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට නේද? ඒකට අදාළ වෙන කර්මයේ යෙදුනේ නැත්නම්. ඒක කියනවා කියේ ජාත්‍යන්ත ජාති බදිරෝ කියන්නේ. උත්පත්තියෙන් අන්ද උත්පත්තියෙන් බහිරි උත්පත්තියෙන් ගඳ සුවඳ දැනෙන්නේ නැති නපුංසක ආදී ආදිකල්පිකයන්ගේ වශයෙන් ගත්තට පස්සෙත් ඒ කර්ණේද ආදිකල්පිකයෝ. ආදිකල්පිකයින්ටත් ඒ කියන භාවදශකයක් නැහැනේ. භාවදශකයක් නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ මේ නපුංසකයෝ කියන එක නෙවෙයි, පණ්ඩකයෝ කියන එක නෙවෙයි. දැන් එනම් බ්‍රහ්ම ලෝකෙත් නැහැනේ භව රූපයක් නේද? අන්න ඒ වගේ ආදිකල්ප මිනිස්සෙන්ට ඒක පිහිටන්නේ නැහැ. සුගතියේ මහානුභාව ඇති කර්මයෙන් උපදන ඕපපාතිකයන්ට ඉන්ද්‍රිය විපරීතයක් නැතාව කියන එක තමයි. ඉන්ද්‍රිය විපරීතයක් නැහැ, ඉන්ද්‍රියන් හොඳටම ලැබෙනවා එතකොට. එබැවින් සුගතියේ චක්කු සෝත ගාන නොලැබීම සංසේදජයන්ට කියලා ගන්න කියලා කියනවා එතකොට. ඒවා ඉතින් අර දුගතියේ මැසි මදුරු ආදී සත්වයින්ට අපි දන්න ඇතුළට ඔය ඒවා නැති වෙන්න පුළුවන්. ඇස් පේන්නේ නැති, කන ඇහෙන්නේ නැති ඕන තරම් ඉන්න පුළුවන් නේද? කවුද රිසර්ච් එක කරන්නේ? එවගේම සුගතියේ භව රූපයේ නොලැබීම කියන ලද්දේ ආදිකල්පිකයන්. අන්න මං කියපු කතාව මෙතන කීවා. සුගතියේ විදියට භව දශකේ නැති වෙන අවස්ථා තියෙනවා. දුර්ගතියේ චක්කු සෝත භව දශකයන්ගේ නොලැබීම සංසේදජෝපපාතික දෙපාර්ශ්වයටම වෙන්න පුළුවන් කියලා කියනවා නේද? එහෙම තියෙනවා. දුගතියේ අපායෙහි දැන් අපි තිරිසන් අපාය ගන්නකො ඊළඟට සංසේදජ රන්තිරණේ වෙතන ඒ විදිහට කුණු ගොඩවල පහළ වෙන ඒගොල්ලන්ට පිහිටන්නේ නැති අවස්ථා තියෙනවා කියලා කියනවා. ඒනොදු ග්‍රහණය නොලැබීම සංසේදජයේ යන්ට කියලා කියනවා. ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම ගාණේන්ද්‍රය තියෙනවා කියලා කියන්නේ. යමක ප්‍රකරණේ අටුවාවේ තියෙනවලු එහෙම කතාවක්. ඔප්පාතිකව පහළ වෙන අයට මේ ගහණේ නැත්තේ නැහැ කියලා කියනවලු.
ඉතින් ඒක ඒක කියනවා ඉතින් අටුවාවේ ඉතින් කවුරක්ව පරීක්ෂා කරේ නැහැ ඉතින් ඒක නිසා අටුවාවෙන් පරීක්ෂා කරලා ඒක කියවා ඉතින් ඒක කියනන් අපි විශ්වාස කරනවා ජීවා විකලතාවයේ කිසියෙකුට නොවන්නේ යයි ටීකාවෙක් කියවලු ඉතින් මේ මං හිතන්නේ අර දැන් අපට ඔන්ලෝ ඉන්නකොට අපට අර පේනවනේ කාටවත් රස නිරහ දැනගන්න බැරි කෙනෙක් නැහැ කියලා ඒ වගේ අර දුර්වල අදහසක් අරගෙන කියන්න ඇති කමන්නේ අපට කොහොම ඒක තිබුණා ඒකට අපි හැප්පෙන්න ඕනේ මෙසේ මේ විදියට කල්ප කලාප මේකෙ තියෙන කල් හදා ගන්න වචනේ කල්පනාවේ කලාප මේ විදියට රූප කලාප අඩු වෙනවා පිරිහෙනවා නැති වෙන අවස්ථා තියෙනවා කියලා කියනවා ඊළඟට බලන්න අණ්ඩජ ජලාභුජ නම් වූ ගබ්බසෙයක සත්වයින්ට අණ්ඩජ ගැබක හොයිනවනේ බිත්තරේ දාන කල් නේද ජලාභුජ ගැන කතා කරන්න දෙයක් නෑ දැන් මහේ එලිලයින සත්වයනේ සත්වයින්ට ප්‍රතිසන්දියේ කාය දශක භාව දශක වัตතු දශක කියන ඒ දශක තුන පහළවනවා කියලා කියනවා ඒත් කියනවා ඇතැම් භාව රූපේ නැති සත්වයෝ ඉන්නවනේ අපි නපුංසක පණ්ඩක ආදී වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට භව දශකය නැහැ එතකොට. චක්කු දශක ආදීයින් පස්සේ පහළ වෙනවා කියලා කියන මව කුසක ප්‍රතිසන්දි ගන්නකොට හරි බිත්තරයක් ඇතුලේ ප්‍රතිසන්දි ගන්නකොට හරි ඉතින් එහෙම නැහෙනේ ඉතින් පස්සේ තමයි පහළ වෙන්නේ. චක්කු දශක ආදී. මෙන්න මේ විස්තරය මේ විදිහට දැනගන්න කියලා කියනවා ගැබෙහි හෝනෝ කියන්නේ ගැබෙහි හොයිනවා. ගැබෙහි සැතපෙලා ඉන්න. ගැබෙහි සතපේ ඉන්න සත්වයට ගබ්බසෙයයක සෙයයක සයති කියන්නේ පාලියෙන් සයනය කරනවනේ සයති කියන්නේ සයනය කරනවා වැතිරගෙන ඉන්නවා කියන එක සෙයයක ගබ්බසෙයයක කියලා කියන්නේ ගැබෙහි හොවින සත්වයා ගබ්බ සෙයයති සයති කියන්නේ සයනය කරනවා සෙයය ගබ්බසෙය කියනකොට ඒක ගැබේ හොවින සත්වයා තද්දිතයා ඔහු නම් අණ්ඩජ ජලාභුජ සත්වයෝ කියලා කියනවා. මව කුසේ අර විදිහට වැදෑමහය එල්ලිලා ඉන්න සත්වයා සහ බිත්තරේ ඉන්න සත්වයා. අණ්ඩජ ජලාභුජ සත්වයෝ මව මාතෘ කුක්ෂියේ පිළිසිඳ ගනිති. ඒක මව කුසේ කියන එක තමයි කියන්නේ. එසේ පිළිසිඳීම් වශයෙන් ලැබෙන රූප, කාය, භාව, වัตතු කියලා කියනවා කියලා කියනවා. එතකොටනේ කාය දශකේ භාව දශකේ වัตතු දශකේ රූප මිටි තුනක් එතකොට. ඒකෙත් කියන නපුංසක නම් භාව දශකේ පිහිටන්නේ නැහැ. ඇතැම් තැනක කලල රූපයයි දක්වන්නේත් මේක කියලා කියනවා. මේ දේව නිර්මාණයක් හෝ මාතෘ පිතෘ නිර්මාණයක් නොවේ. මේ කර්ම නිර්මාණයකි. කර්මය තමයි ප්‍රධාන නේද අම්මා තාත්තා ඒ කාරණා අප්‍රධානයි. 90% කර්මය ප්‍රතිසන්දි චිත්තේ කර්ම විපාකයකි ඒ කියන්නේ ප්‍රතිසන්දි ගන්න සිත ඒ සමග්ගම පහළවන මේ රූප 30 කලල රූපය මේක කර්මජය කියලා කියනවා එතකොට ඒක ඒ තුල තියෙන පටවියාපෝ තේජෝ ආය වන්න ගන්ධ රසෝ ජාත් කර්මජේවා චිත්තජේ ඍතු ජාහාරජේවා නෙවේ එහි ප්‍රමාණයේ සියුම් එළුලෝමයක් ප්‍රසන්න තෙල් එකක දාලා ගසා දැම්මට පස්සේ ඒ එළුලෝමයේ මෙහෙම අල්ලාගෙන ඉන්නකොට යම් වෙලාවකදී අන්තිමටම බිඳුවක් වැටෙනවානේ ආන්නේ අන්තිම බිඳුවක් ඊට පස්සේ ඒ බිඳුවට එන්නට බෑ මනුෂ්‍යයසට විෂය නොවන දිව්‍ය ඇසින් බලාගත යුත්තක් කියලා කියන එක සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ ඒක දිව්‍ය ඇසින් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අවිඥා බලයෙන් කලල රූපය සතියක් ඉක්මීමෙන් අරුබුද අවස්ථාවට අරුබුදගෙන ටිකක් වැඩිලා අරුබුද රූපය තවත් සතියක් ගියාට පස්සේ පේසි සියුම් මාංශ පේසියක් වාගේ පේසි රූපය සතියක් ගියාට පස්සේ ඝන ගොරෝසු අවස්ථාවට එනවා ඝන රූපය සතියක් ගියාට පස්සේ පසාක අතු අවස්ථාවට එනවා ඊට පස්සේ 6 සතියේ ඉඳලා කෙස් ලොම් ආදිය සකස් වෙනවා කියලා මෙහෙම කියනවා ඒක තමයි ගාථාවේ අර්ථය ගාථාවේ වෙන අර්ථයක් නැහැ. ඕනම් කියන්න. පටමං කලලං හෝති ඉස්සරලාම සකස් වෙන්නේ කලලය. කලලා අබ්බුදං හෝති කලලයට පස්සේ කලලය කෙරෙන් අබ්බුද අවස්ථාවට එනවා. අබ්බුදා පේසී ජායති. ඒ අබ්බුද කියන
ටිකක් ගොරෝසු අවස්ථාව මාංශ පේශී අවස්ථාවකට එනවා පෝෂියා නෙවෙයි පේශියා ඈ පේශියා ඝනෝ නිබ්බත්තති ඒ මාංශ පේශියෙන් ඝණයක් තදට ටිකක් හැදෙනවා ඝණා පසාකා ජායಂತಿ එතකොට ඒ ඝණය තුලින් අතුහට ගන්නවා අත් දෙකටයි කකුල් දෙකටයි ඔළුවටයි ඊට පස්සේ කේසා ලෝමා නක්ක ඒවා සකස් වෙනවා කියලා කියනවා තවදුරටත් විස්තරයක් කරනවා මේකේ අබ්බුද රූපයේ මස්සේදු ජලයක් ඉතින් මස්සෝදන අම්මලා ගෙවල් වල බලාගන්න මස්සේදු ජලයක් බඳු යයිද පේසිය පේසි රූපය වෙනකොට චුට්ටක් වැඩිලා දියවුණු ඊයම් බිඳුවක් වාගේ කියලා කියනවා ඝන අවස්ථාවට ආවට පස්සේ මේ පිලිසිඳගත්තු කලලය කිකිලි බිත්තරයක් වාගේ කියලා කියනවා ඊළඟට අතු අවස්ථාවට අත් දෙකටයි කකුල් දෙකටයි ඔළුවටයි අතු පහක් විහිදෙනකොට පිලක එක හට ගන්නවා කියලා කියන එක ඒකට මොකුත් මේ අහවල් එක වාගේ කියලා නැහැ මෙසේ ක්‍රමයෙන් වැඩෙනකොට වැඩෙනකොට 11 වන සති අවසානයේදී චක්ඛු දසක සෝත දසක ඝාන දසක ජීවහා දසක කියන මේ දසක හතර පහළ වෙනවා කියලා ඔන්න කියනවා. එතකොට කාය දසකේ කොහොමත්ම ප්‍රතිසන්දි ගන්න මොහොතේ තියෙනවානේ. චක්කු සෝත ඝාන ජීවහා කාය. චක්කු සෝත ඝාන ජීවහා. ඒ ටික තමයි පහළ වෙන්නේ කියලා කියන 11 වෙන සතියේ අවසාන වෙනකොට. එතකොට මාස දෙකයි මාස සති තුනක් නේද? සති තුනක් ගත වෙනකොට. මෙතන කියන්න යමක් තියෙනවා කියන මොකද මතභේදයක් තියෙන නිසා ඇතැම් ආචාර්යවරයෝ කියනවලු සත්වෙන සතියේ පටන් චක්කු දසක ආදී සතර ක්‍රමයෙන් පහළ වෙනවා කියලා ඇතැම් ඔය එන්න මුල් එක තියාගන්න මේවා අතිරේක වශයෙන් තියාගන්න මේවා තර්ක කරත් එපා ඒට ඇතැම් සමහර ආචාර්යවරු ඊට විරුද්ධ අදහසක් කියනවලු කතාවස්තු ප්‍රකරණේ අටුවාවේ තියෙනවනේ ශේෂානි චත්තාරි සත්ත සත්තති රත්තිම්මි ඉතුරු වෙත චක්කුතෝ චක්කුසෝත ගාන ජීවහා කියන මේ දශක කලාප සත්තති රත්තිම්මි 70 වෙනි රාත්‍රියේ පහළ වෙනවා කියලා 77 වෙනි නේද සත්ත සත්ත සත්තතිනේ 77 වෙනි රාත්‍රියේ පහළ වෙනවා කියනවනේ ඒක කියනවා එතකොට ඉතින් ඔය මත බේදව තියාගන්න අපට එකකටවත් සම්පූර්ණ අවබෝධ කරලා නැහැ නේ තව එම දැක්වල 11 වන සතිය අවසන් වෙනකොට 11 වෙනිද අවසන රාත්‍රියේ චක්කු දසක ආදී සතරම පහළ වෙනවා කියලා දැනගන්න කියලා කියනවා. තවද 7 වන සතියේ චක්කු දසකයේද 8 වෙනි සතියේ ওই විදිහට පේලියට පහළ වෙනවා කියලත් කියනවලු කියලා කරන ක්‍රමක්‍රමයෙන්. ඒක අටුවා කතාවසු අටුවාවෙන් ගත්තර පස්සේ ඒක ප්‍රතික්ෂේප වෙනවා කියලා කියනවා. එක වැල්ලක් යනවා කියලා කියනවා ඒක ගණන් නොගෙන යන්න වෙනවා කියලා කියනවා එනි ක්‍රමයෙන් යන්නට ඇතැම් කට්ටිය ක්‍රමයෙන් කියන්නේ කම්මේන කියලා එහෙමත් හදනවලු ඉතින් ওই වගේ මතභේද ගොඩක් තියෙනවා අපි කලබල වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ එමනම් අදට වැඩසටහන સમાප්ත කරන මෙතකින් අද පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්නට බැරි වුණා පාඩම අද දිග නිසා එමනම් ඔය කියවෙන පාඩම් මේවට ෂෝට් නෝට් ගහගෙන තියාගන්න මේ මතභේදයට තුඩු දෙනවට ලොකු අවධානයක් යොමු කරන්නට එපා. ඒක අර මුලින් ඡේදය අපට කිව්වනේ. ඒ ටික මතක තියාගෙන ඉන්න. මේ මතභේද හදාගෙන අපිත් තව මතභේද හදාගෙන අපි විනාශ වෙන්න අවශ්‍ය කරන්නේ. අපි මූලික ටික කරගෙන යමු. එතකොට ඇති එතනින් එහාට අවබෝධයෙන් ලැබිය යුතු සුදුසු කාලයේදී අවබෝධ වෙනවා. අපි යන ක්‍රමය නිවැරදි නම්. එමනම් අදට වැඩසටහනේ સમાප්තිය සනිටුවන් කරනවා. හැම දිනාටම මේ දැන් සැහැන කාලයක් ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාගේ ධර්මඥානය භාවනාඥානය දක්වා දියුණු කර ගැනීමට මේ ධර්ම උත්සාහය උපකාර වේවායි ආශිර්වාද කරනවා හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය වේවා